සුබ දවසක් ඔයාල හැමෝටම. අපි අද ඉන්දියාපෝලින් ආස්මි හදමු. හරිම පහසුයි. ඉතුරු වෙන ඉන්දියාප විසිට් කරන්න එපා. හොඳට වේලලා රන් තියාගන්න. හවසතේ මොන වෙලාවට කියාප් කෑමක් ඉන්දියාප් වලින් හදාගන්න පුළුවන්. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මේ තියෙන්නේ ගෙදර ඉතුරු වුණු ඉන්දියාප් හොඳට වේලලා රන් තියාගත්ත ඒවා. අපිට අද ඕන වෙන්නේ මෙන්න මේ වගේ හොඳට වේලගත්ත ඉන්දියාප්. ඔයාලගේ ඉතුරු වුණොත් මෙන්න මේ වගේ හොඳට වේල ගන්න ඉන්දියාප් තෙත ගති යනකල් වේල ගන්න ඕන වගේ කැඩෙන්න ඕනේ. ඊට පස්සේ අපිට මේක අරගෙන මාසයක් දෙකක් වුණත් හුලං වදින්න නැති වෙන්න අරන් තියාගන්න පුළුවන්. ඔයාලත් මෙන්න මේ වගේ හරි ගස ගන්න. පාගලයක් ලිපේ තියාගන්න. ඒකට අපිට බැදීමට අවශ්‍ය තරම් තෙල් එකතු කරලා මේක හොඳට රත් වෙන්න අරින්න. රත් වුණාට පස්සේ අපි ඉන්දියාප් එකක් එකතු කරගන්න මෙන්න මේ වගේ දාපු පමාවටම මේක ලිපෙන් අයින් කරගන්න ඕනේ. එක තප්පර දෙකක් තුනක් වගේ කාලයක් තුලදී. මොකද නැත්තම් ඉක්මනට මේක කර වෙනවා. ඊට පස්සේ අපි මේක තෙල් බේරෙන්න වෙනම එකට මෙන්න මේ වගේ දාලා තියාගන්න. මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. අපි තවත් එකක් දාමු මේ වගේ. ඔයගොල්ලන්ට පේනවනේ හොඳට පිම්බිලා වගේ එනවා. හොඳට වේලනම තමයි මෙන්න මේ වගේ එන්නේ. ඔයාලා වේලගත් ඉන්දියාප්ප ඔක්කොම මෙන්න මේ වගේ බෙදගන්න. මේ තියෙන්නේ අපි බෙදගත් ඉන්දියාප්ප ටික අපි මේක පැත්තකින් තියලා සීනි සිරප් එක හදාගමු. සීනි ග්‍රෑම් 250ක ප්‍රමාණයක් භාජනයකට දාගෙන වතුර මිලිලීටර 150කුත් ඒකට එකතු කරගන්න. ඊට පස්සේ මේක හොඳට උණු කරගන්න. අපි සාමාන්‍යයෙන් මේකේ පදම ගන්න ටිකක් අර අපි නූලක් ඇදෙන ප්‍රමාණය කියන්නේ. ඇඟිල්ලෙන් අල්ලපුවාම අන්න ඒ වගේ ප්‍රමාණය උගල සීනි පදම දන්නවා. අන්න ඒ වගේ ප්‍රමාණය එනකොට තමයි අපි මේක අයින් කරගන්නේ. ඔයාලා කැමති වර්ණයක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න. හොඳට බුබුලු දාගෙන එනකොට ඕගොල්ලෝ බලන්න සීනි පදම කැඩි කැඩි වැටෙන පදම ඕගොල්ලන්ට පේනව නේද? මෙන්න මේ වගේ නෝ ලිපෙන් අයින් කරගන්න. අපි බෙදගත් ඉන්දියාප් එකට සීනි සිරප් එක වක් කරගන්නයි යන්නේ. ඒක නිසා ඔයාලට පහසු පිඟානක ඉන්දියාප්ප කීපයක් තියලා මෙන්න මේ වගේ අඩුක් කරගන්න. එතකොට අපිට පහසුවේ සීනි එක වක් කරගන්න හදාගත්ත සිරප් එක. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ආස්මි වලට සීනි සිරප් එක හදලා වක් කරන්නේ අන්නේ ඒ වගේ උගලන්ට කැමති විදිහට. උගලන්ට පැණි රස ඒක වැඩි ඕ අඩු ඕන විදිහකට මෙන්න මේ වගේ හරි ගස ගන්න. හදාගත්ත හැම ඉන්දියාප්පයක්ම මේ වගේ සකස් කරගන්න. මේ තියෙන්නේ අපි අද හදාගත්ත ඉන්දියාප්ප ආස්මි ටික. එහෙමත් නැත්නම් පැණි ඉන්දියාප්ප. සීනි සිරප් දැම්මට පස්සේ ඔක්කොටම මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. ඕන වර්ණයක් ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ වඩුපාඩු ඉන්න වෙලාවට හරි ගස්සලා බලන්න. ඔයාලට මම සීනි ප්‍රමාණය දීලා තියෙන්නේ ඉන්දියාප්ප 25ක වගේ ප්‍රමාණයක් බෙදගන්න. හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඔයාලත් හදලා බලන්න. මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.